අයිබවන් අපේ නැවත සෙනසුරාදා සිත්නෙතසපුව ධර්මසාකච්ඡාවට යොමුවන්නේ සෙනසුරාදා සිත්නෙතසපුවේ ධර්මදේශනාවත් ඔබ ශ්‍රවණය කරලා දැන් ධර්මසාකච්ඡාව අහන්න සූදානම් වෙන වෙලාව. මේ පැයත් ඔබට බෙහෙවින් වැදගත් වටිනා වූ පැයක් බවට නැත්නම් වැඩසටහනක් බවට සාකච්ඡාවක් බවට පත් කිරීම තමයි අපේ ප්‍රධානතම අභිලාෂය. ඉතින් ඒ වෙනුවෙන් සූදානම් වෙන මොහොතේ අපි ඔබගේ දහම් ගැටලු විශේෂයෙන්ම ඔබේ හිතට ධර්මය ලං කරන්නට පුළුවන් විදි ඒ සඳහා ඔබට පවතින බාධාවන් දුරුකරලීම තමයි මගේ අපේක්ෂාව. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මේ ආශ්‍රිතව කාරණා දැන ගැනීම ඒ සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව නැවත වාරයක් ඉමහත් ගෞරවයෙන් නමස්කාර පූරකව ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. ආරාධනා කරන ඔබට නෙත් FM රේඩියෝවේ ධර්මදේශනාවල ධර්ම දායකත්වය ලබා ගන්නට විමසන අපේ පින්නතුන් ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් මෙන්න මේ දුරකථන අංකයෙන් ඔබේ ඒ ධර්ම දේශනාවල දායකත්ව දිනේ වෙන් කර ගන්නට පුළුවන්. 0744252204 කුමන හෝ අරමුණක් පදනම් කරගෙන ඔබ ධර්ම දායකත්වයක් දරනවා කියන එක පැත්තකින් මෙත් FM රේඩියෝ ඔස්සේ ධර්ම දේශනාව මුළු මහත් සමාජයටම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. වගේම ඊට පරිබාහිරව මෙත් FM බණ YouTube නාලිකාවට එම දේශනාව අන්තර්ගත කරන නිසා යොමු කරන නිසා මෙත් FM බණ YouTube නාලිකාව ඔස්සේ තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඒ ධර්ම ශ්‍රවණ කුසලය ඇති කරගන්නට ඔබ දායකත්වය ලබා දෙන ඔබේ ඒ දායකත්ව අරමුණු පුණ්‍යානුමෝදනාවනුත් ඒ අපි වැඩසටහන තුළ දීම සිදු කරනවා. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක්ගේ උවමනාවක් තිබෙනවා ධර්මයට ලං වෙන්නට. ඒ ධර්මයට ලං වෙන්නට උත්සාහ දරන හැම දෙනා වෙනුවෙන්ම තමයි ඔබ ධර්ම දායකත්වය දරන්නේ. ඒ නිසා අපි සිහිපත් කළේ 0744252204 දුරකථන අංකයට කතා කරලා ඔබට ඔබේ දිනය වෙන් කර ගන්නට පුළුවන්, ඔබට ධර්ම දායකත්වය දරන්නට පුළුවන්. ඊට අමතරව සිහිපත් කරන්නට ඕන දැන් අපි පොසොන් මාසයට පැමිණලා තිබෙන අද පොසොන් මාසයේ පළමු වෙනි දවස, තව නොබෝ දිනයකින් අපි පොසොන් පුරපසළොස්වක පොහොය නිමිති කරගෙන නැවතත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පේ සමාජයට තදින් කාවද්දවපු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නම දින්නට සූදානම් වන කාලයේ, ඒ කාලය තුළ දිනෙත් FM රේඩියෝව විශේෂයෙන්ම මෙවර දකුණේ මහවේර තිස්ස මහා රාම විහාරස්ථානයේ සිට තමයි මෙවර පොසොන් උදාව සමරන්නට පෙළ ගැසී සිටින්නේ. ශ්වේත පූජා, සජීවී වැඩසටහන, ඒ වගේම විශේෂයෙන්ම සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා ඔබේ නෙතුමාණයට ලං කරන නේත්‍ර අභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කම, ඒ වගේම පොසොන් මහා පෙරහැරේ, තිස්ස මහරාම මහා පෙරහැරේ අසිරිය ඔබට ලං කරන්න බලාපොරොත්තු වෙන ඒ දින කිහිපෙම මෙත් FM රේඩියෝව තිස්ස මහරාම ඓතිහාසික පුදබිමේ සිට ඔබට විවිධ වැඩසටහන් සමීප කරවන්නට බලාපොරොත්තු වෙන නිසා අපි ආරාධනා කරනවා දැන් තියාම තිස්ස මහරාම පුදබිමට ඒකරාශී වෙන්න. ඒ ඒකරාශී වන විට ඔබට සිහිපත් කරනවා තිස්ස මහරාමයට එනකොට තිස්ස මහරාමයේ අභිනව බුද්ධ මන්දිරය සහ සදාතුක මන්දිරයේ ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙනවා. එහි වහලය නිර්මාණය කිරීමට එක උළු කැටයක් හෝ ඔබට භාර ගන්නට පුළුවන් නම් ඒ සඳහා දායකත්වය දරන්නට පුළුවන් නම් එක විශාල ශක්තියක්. ඒ නිසා අපි ඒ සම්බන්ධවත් ඔබට බොහොම ආදරයෙන් සිහිපත් කරනවා, ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ උතුම් කුසල කර්මයටත් දායක වෙන්න කියලා ඉදිරියේදී අපි ඒ සම්බන්ධව තවත් විශේෂ වූ කාරණා, ඒ සම්බන්ධව සම්බන්ධ වෙන විදිහ පිළිබඳව ඔබලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ බොහෝ වෙලාවට ඔබට මේ ධර්මය කියලා තින්නේ ප්‍රායෝගිකව ධර්මයේ නියැලෙන්නට. ඒ නිසා බවුන් පැලස්, ඒ වගේම සීතවනගිර ආරණ්‍ය සේනාසන මේ හැම තැනකම මේ වන විට ප්‍රායෝගිකව භාවනාව සම්බන්ධව වැඩසටහන් ක්‍රියාත්මක වෙන අතරත අපි ස්වාමීන් වහන්සේ නෙත් රේඩියෝවට හැමදෑම අපි ශ්‍රාවකයන්ට වටිනා ධර්මකාරණා මතු කරන්නට උත්සාහ දරනවා. ඉතින් ඒ නිසා ඔබට ඒ උතුම් භාග්‍යයයි මේ ධර්ම සාකච්ඡාවේදීත් ලං කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මා වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. මේ අපි ඉන්න සමාජ ක්‍රමය තුළ ධර්මයට බොහෝ අය කැමැත්තෙන් ලං වෙන අවස්ථා අපි දකිනවා. ඒ වගේම ඊට පරිබාහිරව ධර්මය කෙරෙහි නැමුණු සිත්වලටත් බාධා එල්ල කෙරෙන අවස්ථාත් අපි දකිනවා. දැන් විට ධර්මයට ලං නොවුණු පිරිස් ධර්මයේ මගහරවන්නටත් උත්සාහ කරන අවස්ථා අපි දකිනවා. මා ඔබ වහන්සේගෙන් අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට ආරාධනා කරන්නේ ඔබ වහන්සේට
අපි ස්වාමිනහස මේ කාලය ධර්මය පුරුදු කරන්න අපහසු කාලයක්. මේ කාලය තුළ ධර්මයට ලංවුණු පිරිසට ඒ ධර්මය ප්‍රතිඵල ලබන්නට යම් ආකාරයකට අපහසු කාලයක්ද? මගේ ශ්‍රාවකේ කපෙන් විමසා සිටපු කාරණාවක් තිබෙනවා අපි ස්වාමිනහස, මම ධර්මය අහනවා, හැබැයි මා තුළ ධර්මය ඇසුවාට තාමත් නිසි ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා මට දැනිලා නැහැ. මොකද්ද මේකට හේතුව කියලා එතුමන් විමසා සිටියදී මට හිතෙනවා අද ධර්ම සාකච්ඡාව ආරම්භයේදී මේ කාලය ධර්මය ප්‍රගුණ කරන්නන්ට බාධා පමුණුවන කාලයක්ද, ධර්මය වඩන්නට බැරිද කියන කාරණේ පහදමින් සාකච්ඡාව ආරම්භ කරන ලෙස ඔබ වහන්සේට ආරාධනා කරන අවසරය අපේ ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. වරුණ, මේ ඔය ප්‍රතිඵල ලැබිලා නැහැ කියලා ප්‍රතිඵල ගැන හොයන අයට අපිට කියන්න තියෙන්නේ, ඒත් මේ ශාසනය තුළ ප්‍රතිඵල මොනවද කියලා ඉස්සෙල්ලා තමන්ගෙන් අහන්න ඕනේ. අපිට මේ ශාසනය තුළ ධර්ම මාර්ගයේ හිත පුහුණු කරන ශ්‍රාවකයෙකුට රාගය හඳුනා ගැනීම සතියක් කියලා කියනවා. සිහියෙන් රාගය හඳුනා ගන්නවා, එක්ක ద్వේෂය හඳුනා ගන්නවා, ඇලීම් ගැටීම් හඳුනා ගන්නවා. එතකොට ඒ හඳුනාගත් කෙලෙස් වීරියෙන් නුවණින් විමසලා ප්‍රහාණය කරනවා නම්, ඔන්න දැන් එයා මාර්ගයට අදාළ යමක් කරවපු කෙනෙක්. හරිද? සතිය පුහුණු කරලා තියෙනවා, වීරිය පුහුණු කරලා තියෙනවා, ප්‍රඥාව එතන පුහුණු කරලා තියෙනවා. එතකොට ඒ පුහුණුව තුළ යාට ඒ ඇලීමෙන් ගැටීමෙන් ඒ වෙලාවේ හිත නිදහස් කරගන්න පුළුවන් වුණා නම්, ඉතින් වරුණ ඒවත් ප්‍රතිඵල තමයි. හරි? හිතේ ඇතිවෙච්ච ඇලීමක් ගැටීමක් ඒ මොහොතේ දුරු කරන්න ධර්මය ඔස්සේ විමසියද්දී පුළුවන් වුණා නම් ඒවත් ප්‍රතිඵලයක්. එතකොට අපි මෙතන ප්‍රතිඵල කියලා අදහස් කරන්නේ සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගඵල විතරක් කියලා හිතන්න එපා. මේ ශාසනය තුළ ධර්ම මාර්ගයේ පුහුණු කරන කෙනා හැම මොහොතෙම එයා ඵල ලබනවා. මේ පුහුණුවේ යනකොට හැම මොහොතකම එයාගේ හිතේ නිවීමක් ඇතිවෙනවනේ, ඒකත් ඵලයක්. සංසිඳීමක් ඇතිවෙනවනේ, ඒකත් ඵලයක්. ඒ කියන්නේ පූර්ණ ඵලය ලබා ගැනීම වෙනයි, මේවත් ඵල. අපිට ඒ කියන්නේ එහෙම ප්‍රතිඵල නැහැ කියලා කිව්වට පස්සේ නිකන් මේ ශාසනය හරි නිකන් හිස් වගේ, මේ ශාසනය නිකන් පාළු වෙච්ච කිසි ඵලක් නැහැ වගේ හිතනවා. ප්‍රතිඵලයක් නැහැ කියන වචනේ තේරුමම ඵලක් නැහැ කියන එකනේ. එතකොට අපි කරපු දෙයට ප්‍රතිඵලයක්. හරි? නැවත ලැබෙන ඵලයක්. එතකොට එක පැත්තකින් වඩන සිහිය මේ වීරියට කුසල් රැස් වෙනවා. එතන පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ පිනක් කුසලයක් රැස් වෙනවා. ඒවැ විපාක එක පැත්තකින් ලැබෙනවා. එතකොට ඒවත් ප්‍රතිඵල. හරි? ලැබෙන නැවත ලැබෙන ඵල. එතකොට අපිට මේ බුදුරජාණන්සේගේ ධර්මය තුළ හිත පුහුණු කරන කෙනා ඒ තුළ ලබන සංසිඳීම, ඒ තුළ ලබන සැහැල්ලුව, ඒ සිහියෙන් ලබන යම් නිරාමිස ප්‍රීතියක් තියෙනවා නම් මේවා වුණත් යම් කිසි ඵලයන් මේ ශාසනය තුළ. ඉතින් මේ ගමනේ කෙනෙකුට මහ ලොකු දේවල් ඕනේ නැහැ. හොඳට සිහියෙන් ධර්මය අහගෙන ඉන්න. ඒ ධර්මය අහගෙන ඉන්නකොට එයා හිටියට වඩා අවබෝධකින් ඉස්සරහට ගියා නම් ටිකක් හරි. එයා යමක් ඒ ධර්මය තුළ අවබෝධයක් ලැබුවා නම්, දැනුමක් ලැබුවා නම්, ඒ දැන ගැනීම, දැක ගැනීම ප්‍රතිඵල තමයි ඒවා. එතකොට මං හිතනවා කවුරු හරි කෙනෙක් කියනවා නම් අනේ අපි බණනම් අහනවා දැන් සෑහෙන කොච්චර හුවත් කිසිම ඵලයක් නැහැ කියලා. එයාලා මේ වෙනකොට ප්‍රාථමික අහන්න කලින් හිටපු මට්ටමේට වඩා ඉස්සරහට පොඩ්ඩක්වත් ඇවිල්ලා නැද්ද? හරි? එහෙම මේ ධර්මය අහන ශ්‍රාවකයන්ගෙන් අපි දන්නවා ඒ අය කොච්චර භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මේ වෙනකොට ශ්‍රද්ධාව, ගෞරවය ඇති කරගෙන තියෙනවද. ඉතින් ඒව ප්‍රතිඵල. හරිද? එතකොට එයාට තිබිච්ච ලෝකය ගැන දකින යම්කිසි දැක්මක් තියෙනවනේ. ඒ දැක්ම පුළුල් වෙලා තියෙනවා. ලෝකයේ දිහා ධර්මය ඔස්සේ දැන් බලන්න පුළුවන් වෙලා තියෙනවා. ඉස්සර වගේ ප්‍රශ්න එනකොට මේ සමහරලාට කඩා වැටෙන්නේ නැතුව ඒක ධර්මය ඔස්සේ හිතන්න පුළුවන්කම් ලැබිලා තියෙනවා. මේවත් ප්‍රතිඵල. කිසිම තැනක මේ ශාසනය වඳ බැහැල වගේ අර නිකන් කිහෙල් ගස් පී දෙන්නේ නැතුව නිකන් මේ අර කිසි ඵලයක් නැති කිහෙල් ගහක් වගේ. දැන් අපි ඔබට මතක ඇති වරණ ගිය පාර අපි කතා කරේ මේ බෝධින් වහන්සේ කිසි ඵලයක් නැද්ද කියලා. හරිද? ඉතින් මේ වෙලාවේ ඔබ මාතෘකා කරනවා මේ ධර්ම මාර්ගයේ කිසි ඵලයක් නැති චෝදනාවක් කෙනෙක් කියනවා කියලා. එතකොට මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුළ දකින දෙයක් තමයි අනම්මනම් වල්පල් නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයම කතා කරනවා නම් කොතන හරි අහගෙන හිටියත් සැනසීමක්. හරිද? සැනසීමකුත් එනවා, අවබෝධයකුත් එනවා, වීරියකුත් එනවා. ගොඩක් වෙලාවට හරියට ධර්මය අහනකොට වීරිය එනවා වරුණ.
එතකොට අනේ මන්ට මේක ඉක්මනට කරගන්න ඕනේ, එහෙම වීරියනෝ වරුණ මේ ධර්ම මාර්ගය දියුණු කරගන්න ඕනේ, මට මේ කෙලෙස් වලින් ඉක්මනට නිදහස් වෙන්න ඕනේ, මට මේ සතර පායෙන් ඉක්මනට මිදෙන්න ඕනේ, මේ වගේ විවිධ වීරිය එනවා. එක එක දේශන අහන් ඉන්නකොට, සමහර දේශන අහන් ඉන්නකොට සතර පාය ගැන බය වැඩි වෙනවා, මේක ඉක්මනට නිදහස් වෙන්න ඕනේ කියලා හිතනවා. ඉතින් මේවත් ප්‍රතිඵල තමයි. හරිද? අපි සනස මම මෙහෙම හෙව්වත් ඔබ වහන්සේගෙන්, එතකොට මේ ධර්ම මාර්ගයේ වමනාවෙන් නිකන් අර ඔබ වහන්සේ සිහිපත් කළා මේ වල්පල් නොකියා ධර්මයේම ඇහුවොත් එහෙම ප්‍රතිඵල ලැබෙනවම තමයි කියන කාරණයක් එක්ක අද ධර්මයේ වැහිලාද තියෙන්නේ, ධර්මයේ වැහිලාද තියෙන්නේ කියලා මම අහන්නේ. මේ ධර්මයට වඩා ඊට වඩා ආලවට්ටම් වටින් පිටින් එකතු වෙලා එහෙම දෙයක් අද ධර්මයේ තුල තිබෙනවද? මොකද ඒක සමහරගෙනේ බණ කියන්නේ කියන. ඇත්තටම එහෙම දෙයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? නැත්තම් පිරිසුදු අපිට අවබෝධ කරන්නට යම් ආකාරයකට ප්‍රතිඵල ලබන්නට ධර්මයේ අද සමාජය තුල, අද මේ බෞද්ධ ප්‍රජාව තුල, එහෙම නැත්නම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අතින් දේශනා කරනවද? මෙහෙම වරණ දේශකයෝ ලෝකයේ ඕනතරම් ඉන්නවා. දේශකෙක් වෙනවා කියන එක ඒ හැකියාව තියෙන ඕන කෙනෙකුට කරන්න පුළුවන්. එතකොට දේශකයා සහ ධර්මදේශකයා අතර වෙනසක් තියෙනවා. එතකොට ධර්මදේශකයා යම්කිසි ධර්මයක් දේශනා කරන කෙනෙක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන කෙනා සියලු ධර්මදේශකයන් අතරිනුත් වෙනස් වෙනවා. එතකොට දේශක, ධර්මදේශක, බුද්ධ ධර්මදේශක, හරි, ඔය විදිහට ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන අය හරිම දුර්ලභයි. එතකොට සමහරවිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා ඇතැම් චීවරය දරාගෙන දේශකය විදියට කටයුතු කරන අය ඉන්නවා. එතකොට තමන් දක්ෂ වෙන්න ඕනේ දේශකයා සහ බුද්ධ ධර්මයේ දේශනා කරන දේශකයා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව දේශනාව සිද්ධ වෙනවද නැද්ද කියන එක තෝර බේර ගන්න. අපි ඔය ධර්මයේ තියෙන ගුණයක් ඇටිට හනනවරණ සම්දිට්ටිකයි කියලා. සම්දිට්ටිකයි කියන්නේ මේ ජීවිතේම එහි ප්‍රතිඵල ලබන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිඵල ලැබෙන දේශකයන් වහන්සේලා කියලා කියන්නේ යම් ධර්මයක් අහලා, අපි හිතමුකෝ පංචපාදානස්කන්ධ ගැන අහුවා කියලා. ඒ ස්කන්ධ ගැන කලකිරීමක් ඇති වෙනවනම්, සලායතන ගැන අහලා කලකිරීමක් ඇති වෙනවනම්, මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා හිතෙනවනම්, ඒ උනත්තරුණ ප්‍රතිඵල තමයි. ඒවත් සම්දිට්ඨික භාවයමයි. ආනන්ද සන්නහසකින් එක දවසක් අහනවා මේ ධර්මයේ තුල සම්දිට්ඨිකයි සම්දිට්ඨිකයි කියන එක කොහොමද අපි මේක තේරුම් ගන්න ඕනේ කියලා. ඒක බමුණෙක්. ඒ වෙලාවේ ආනන්ද සන්නහස කියනවා හිත තුල හටගන්න රාගය තමන්ට හඳුනගන්න පුළුවන් නම් ඒකම ධර්මයේ සම්දිට්ඨිකකමක් කියනවා. හිතේ ඇතිවෙන ද්වේෂය හඳුනගන්න පුළුවන් නම් ඒකම ධර්මයේ සම්දිට්ඨික භාවයක් කියනවා. මොකද රාග දේශ ආදී ගැන කවුද අවබෝධ කරලා දේශනා කරේ? බුදුරජාණන් වහන්සේ. එතකොට බුද්ධ වචනය තුල තියෙන රාගය ගැන, ද්වේෂය ගැන අවබෝධයෙන් දේශනා කිරීම යම් ස්වාමීන් වහන්සේ නමක් කරද්දී ඒ දේශනාව ඔස්සේ අහගෙන ඉන්න ශ්‍රාවකයාට මගේ හිතේ රාගය ඔන්න හටගත්තා, මෙන්න ද්වේෂය හටගත්තා කියලා හඳුනා ගන්නව නම් එතන ඉඳලම සම්දිට්ඨික බව පටන් අරන් ඉවරයි ධර්මයේ. කියන්නේ ධර්මයේ තියෙන එක දැන් කවුරු හරි ඔන්න ආගමක කියනවා දෙවි කෙනෙක් ඉන්නවා, මේ දෙවියා තමයි ඔබට අවශ්‍ය යහපත ළඟා කරලා දෙන්නේ කියලා කියනවා. එතකොට දැන් මේ දෙවියා යහපත ළඟා කරන එක අපිට පේන්නේ නැහැනේ වරුණ, කෝ කියලා. එතකොට අයහපත ළඟා කරන්නේ කවුද? ඒක දෙවියා නෙමෙයි. ඒක එතකොට වෙන කවුරු හරි කෙනෙක්. යහපත ටික විතරයි දෙවියා ළඟා කරන්නේ. අපිට මේ ඕනම කෙනෙක් එතකොට දැන් දෙවියාට බැන බැන ඉන්න කෙනාටත් යහපත ලැබෙන තැන් තියෙනවා. හරි, එතකොට දෙවියන්ට ප්‍රශංසා කර කර ඉන්න කෙනාට අයහපත ලැබෙන තැන් තියෙනවා. අපි සැප දුක කියමුකෝ. එතකොට කියන්න පුළුවන් ඕන කතාවක් මේ දෙවියා තමයි සැප දෙන්නේ කියලා. එතකොට ඒ සැපය දෙන කෙනා දෙවියාගෙන් ලබාගත්තා කියලා හිතනකොට දෙවියාට ප්‍රශංසා කරන කෙනා විටක දුක විඳිද්දි දෙවියාට නිඳා කරන කෙනා විටක සැප ලබනකොට ඒ දෙවියා මොකද්ද කරන මේ අපබ්‍රංශ වැඩේ ප්‍රශ්නය. එහෙම මේ අර ගැටලුකාරී විදිහේ ධර්මයක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල කොතනකවත් නෑ වරුණ. ඒ ධර්මය තුල හිතේ පෙන්නන ස්වභාවය, හිතේ ධර්මය තුල මාන්නේ කියලා එකක් පෙන්නනවා. ඒක අපිට හිත තුල දකින්න පුළුවන්, අත්දකින්න පුළුවන්. ඒ මාන්නේ දුරු කරන විදිය පෙන්නනවා. ඒක වඩනකොට ඒ මාන්නේ දුරු වෙනවත් සම්දිට්ඨිකවම දකින්න වරුණ. අපි හිතමු අස්මිමාන්නේ දුරු කරන්න අනිත්‍ය සංඥාවෙන් පුළුවන් කිව්වනම් ඒ අනිත්‍ය සංඥාව හරියට වඩන කෙනා අස්මිමාන්නේ දුරු වෙන බව දකින්නවා, අන්න සම්දිට්ඨිකයි. ඒව තමයි ප්‍රතිඵල කියන්නේ. මේ ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ සෝවාන් සකදාගමේ නගමේ අරහත් කියන හතර විතරයි වරුණ මේ ධර්මයේ තුල ප්‍රතිඵල කියලා. ඉතින්
ධර්ම දේශකයන් වහන්සේලා ඕන තරම් ඉන්නවා, පිරිසිදු ධර්මය කියා දෙන දේශකයන් වහන්සේලා ඕන තරම් ඉන්නවා. ඒ දේශනා අහනකොට සන්දිට්ඨික බව අත්දකින්න ඕනම කෙනෙකුට පුළුවන්. ඒතර යම් ධර්මයක් අහනකොට නිකම් මොනහරි විහිළුතහළු ඔය අපි කියපු නිකම් වල්පල් විදිහ නම් මනම් ඔහේ කියෙව්වා කියලා එයා ධර්ම දේශකයන් වහන්සේ නමන්නේමනේ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියා දෙන ධර්ම දේශකයන් වහන්සේ නමක්ගේ ගොඩට එයා වැටෙන්නේ නැහැ. ඉතින් බාහිර ලෝකේ සාමාන්‍ය දේශකෙක්. එතකොට අපි කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියා දෙන ධර්ම කථිකයන් වහන්සේ නමක් කොතනද ඉන්නේ? ඒ දේශනාව අහනකොට සන්දිට්ඨිකයි ඒ ධහම අනිවාර්යෙන් එයාට අත්දකින්න පුළුවන් කියන එක වරුණ. එහෙමයි අපි ස්වාමීන් වහන්සේ. එතකොට අපි ස්වාමීන් වහන්සේ අපි අහලා තියෙන කාරණාවක් තමයි ධර්ම ශ්‍රවණය කියන්නේ මහා කුසලයක්. බණ අහන්න ඕන විදිහක් තියෙනවා ස්වාමීන් වහන්සේ. බණ අහන්නට සූදානම් විය යුතු විදිහක් තියෙනවාද? බණ අහන කෙනාට ඇතැම් වෙලාවට ධර්මයේ නොවන්නට ඔහු කරන ක්‍රියාවන් ඇතැම් වෙලාවට ඔහු ඒ සඳහා යොමු වෙන වැරදි ක්‍රමයක් නිසා එහෙම වෙන්න පුළුවන්ද? නැත්නම් ඒ සඳහා නිශ්චිත ක්‍රමයක් එහෙම රටාවක් බුදුරජාණන් වහන්සේ එහෙම අනුදෙන වදාරලා තියෙනවද? මෙන්න මේ විදිහට ධර්මයේ අහන්න, මේ විදිහට ධර්මයේ හැසිරෙන්න කියලා එහෙම පෙන්වලා තියෙනවද? පෙන්නපු කාරණා නම් බොහෝ තියෙනවා වරුණ. සාමාන්‍යයෙන් ධර්ම ගෞරවයෙන් කටයුතු කරන්න ඕන විවිධ ඇවතුම් පැවතුම් පෙන්නපු තැන් තියෙනවා. ආයුධ අතේ තියාගෙන විවිධ විදිහේ වැඩ කරමින් ධර්මය අහනවා කියලා කියන්නේ වරුණ, එයාට ඒ ධර්මයෙන් ලබන්න තියෙන සන්දිට්ඨික ඵල ලබන්න බෑ. මොකද ප්‍රධානම දේ තමයි ධර්මය අහන කෙනා ධර්මයටම විතරක් ඒ වෙලාවේ ජීවිතේ මුල් තැන දෙන්න ඕනේ. එයා ඒකට සම්පූර්ණ එයාගේ අවධානය සිහිය යොමු කරගන්න ඕනේ. තවත් වැඩක් කරන ගමන් අහනකොට එයාට මේ පළමු තැන ධර්මයට එයා දීලා නැහනේ. එයා තව වැඩකටත් දීලා ඒ වැඩෙත් අස්සේ තමයි මේකත් අහන්නේ. එතකොට තව වැඩක් ඒ අස්සේ කරනකොට ඒක දේශකයන් වහන්සේටත් සමහරලාවට කියන්නේ ඍජුව එයාට විතරක් නම් බණ ටික කියන්නේ ඒ දේශකයන් වහන්සේක නොකළ යුතුයි. තව කෙනෙක් තව මොනහරි ආයුධයක් කරේ මොකරි අතේ තියන් වැඩක් කර කර ඉන්න තැන දේශකයන් වහන්සේ යාව ඉලක්ක කරලා ධර්මයේ කියා දෙනවනේ, ඒ දේශකයන් වහන්සේටත් ශික්ෂා බිඳෙන්න හේතුවක් ඒක. එතකොට ඒ කොහොම ස්වාමීන් වහන්සේ ඒකත් අපිට ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා. සමහර අය බණ අහන්න එනවා විවිධ විදිහට හැසිරෙමින්. එතකොට ඒක දේශකයන් වහන්සේට බලපානවා. ඔව් වරුණ, දැන් ඔය දේශකයන් වහන්සේට බලපාන කාරණා තමයි පාවහන් දාගෙන ඉන්නකොට ධර්මයේ කියා දෙද්දී හිටගෙන ඉන්න දේශකයන් වහන්සේ වාඩි වෙලා ඉන්න කෙනෙකුට, එහෙම නැත්නම් නිදියගෙන ඇලවෙලා ඉන්න කෙනෙකුට වාඩි වෙලා හෝ හිටගෙන ධර්මයේ දේශනා කරන අවස්ථා හැම එකකදීම මග යනකොට නොමග ඉඳන් බණ කියනවා. ඒ කියන්නේ දැන් හිතන්න කොහේ හරි පාරක යනවා දෙන්නෙක්, ඒ දෙන්න යනකොට අපි දන්නවා පාරක පස් තියෙන පාරෙන් අයිනයි හොඳට කාපට් එක තියෙන පාරේ කොටස කොයි දෙකක් තියෙනවනේ. එතකොට දැන් දෙන්නෙක් යනකොට හිතන්නේ එක්කෙනෙක් අර කාපට් කොටසේ හොඳට යනවා, අනිත් එක්කෙනා අර පස් පාරේ යනවා. එතන පාර අයිනේ කොටසේ. එතකොට හොඳට තියෙන පහසුවෙන් යන්න තියෙන කොටසේ දේශකයන් වහන්සේ නෙමෙයි ශ්‍රාවකයා යනවා. දේශකයා යනවා වලගොඩලි තියෙන තැනින් යනවා. ඔව්, බාධා සහිත කොටසේ. එතකොට මේ වගේ විවිධ කාරණා ධර්මය කියන්නේ එපා කියලා පෙන්නපු තැන් තියෙනවා. මම ඕක දැකලා තියෙනවා සමහරලාට වරුණ. අපිට විවිධ හාමුදුරුවරු විතරක් නෙමෙයි ගිහියෝ ගිහියෝ ධර්ම සාකච්ඡා කරනකොටුණත් ඒ ධර්මයේ කියන ගිහියා ඔවා තේරුම් ගන්න ඕනේ. සමහරලාට යාළුවොත් එක්ක එකට ඉන්නකොට යාළුවා ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තරේ දෙනවා. මම හාමුදුරුවරු හැටියට අපි අත්දකපු ප්‍රශ්න කියන්නම් අපේ පැතිවල වරුණ. දැන් ගොඩක් වෙලාවට ඔය නිවසක එහෙම ධර්ම දේශනාවකට ගියාම අත්දකින්න වෙන ලොකු ප්‍රශ්නයක් තමයි පන්සලකට නම් පාවහන් ගලවලානේ ඇතුල් වෙන්නේ කොහේ හරි තැනක. එතකොට මේ ධර්මදේශනාවට අහන්න සැදී පැහැදී ඉන්නේ කොතෙන්ටද? ඒ එන තැනට එනකොට පාවහන් කකුල්වල නැහැ පන්සලකට ඇවිල්ලා බණ අහනකොට. හැබැයි නිවසක එහෙම නැත්තම් කොහේ හරි බාහිර ශාලාවක ඒ වගේ තැනක ධර්මය අහනකොට අපිට දකින්න තියෙන ලොකෝම අත්දැකීමක් තමයි ඔය එළියේ තියලා තියෙනනේ වර්ණ පුටු. එතකොට පට් එකක් ගහලා එළිය පුටු දාලා එහෙම තියෙනවා. දැන් ගෙදරකට ඇතුල් වෙනකොට පාවහන් ගලවන්න කොහෙවත් මුකුත් තැනක් එහෙම පිළිවෙලක් නැති නිසා අනිවාර්යෙන් ඕන් පාවහන් පැලඳගෙනම ඉන්නේ. ඊට පස්සේ අර හට් එක යට පුටුවක් උඩ ඇවිල්ලා වාඩි වෙනවා. එතකොට එයාලට මතක නැහැ අපි මේ පාවහන් දාගෙන තමයි මේ බණ ටික මේ වෙලාවේ අහන්න සූදානම් වෙලා ඉන්නේ කියලා. දේශකයන් වහන්සේට එවැනි පිරිස විතරක් හම්බෙන්න පුළුවන් තැන් තියෙනවා. සමහර වෙලාවට කොහේ හරි ශාලාවක ධර්මදේශනාවකට ගිහිල්ලා ඒ ශාලාවේ පාවහන් දාගෙන කට්ටිය ඉන්නවා වාඩි වෙලා. එහෙම මේ මම ඕන තරම් එහෙම කියපු තැන් තියෙනවා. මේව වහාම ඔතනම තමන් ඉන්න තැනම ගලවලා පැත්තකින් තියාගන්න කියලා.
එතකොට දැන දැන දේශකයන් වහන්සේ පාවහන් පැළඳගෙන ඉන්න කෙනෙක් වෙනුවෙන් ධර්මය දේශනා කළොත් ඒක වරුණ දුක්කටාපත්තියක් විදියට ආපත්තියක් සිද්ධ වෙනවා ඒ දේශකයන් වහන්සේට. හරිද? ශික්ෂා ඛණ්ඩනයක් සිද්ධ වෙනවා. එතකොට සමහරලාවට මේ හිස් වැසුම් පැළඳගෙන ඉන්නකොට අනිත් එක තමයි ඔය දේශකයන් වහන්සේලා හිටගෙන උගන්නන එක කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේක ප්‍රතික්ෂේප කරපු දෙයක්. වාඩි වෙලා අහගෙන ඉන්නවා හිටගෙන ධර්මයේ කියනවා, දේශනා කරනවා, ඉගැන්වීම් කරනවා. ආයි කියන්නේ ශ්‍රාවකයෝ වාඩි වෙලා ඉන්නේදී ස්වාමීන් වහන්සේ හිටගෙන එහෙම දේශනා කරන එක අයෝග්‍යයි. ඒක භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු අකැප දෙයක් වරුණ. එතකොට දහම් පාසල් වල මේ දේ ඕන තරම් සිද්ධ වෙනවා. හිටගෙන ධර්මය උගන්වනවා, වාඩි වෙලා අහගෙන ඉන්නවා ශ්‍රාවකයා. එතකොට මේ ඉගැන්වීම් වශයෙන් කරනකොට දැන් ඔය නිවන ඉලක්ක කරලා නැතුව නිකම් මොකක් හරි විභාගයකට උගන්වනවා, ඒවා ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වර්තමානයේනකොට මම දකිනවා මේ නිවන් මඟ උගන්වන දේශකයන් වහන්සේලා විවිධ තිර ළඟ, විවිධ පෝරු ළඟ හිටගෙන උගන්වන්න පටන් අරන් තියෙනවා කිසිම ගෞරවයක් නැතුව. ඒක අර ඔහේ හොඳට වාඩි වෙලා සැපසේ සුවසේ ශ්‍රාවකයා අහගෙන ඉන්නවා. ඒතර වර්ණ ඔබ දන්නවා මේ හිටගෙන ඉන්න ඉරියව්වට වඩා වාඩි වෙලා ඉන්න ඉරියව්ව තමයි සැප. හරිද? පහසු. වාඩි වෙලා ඉන්න එකට වඩා හාන්සි වෙලා ඉන්න ඉරියව්ව තමයි සුව පහසු. ඒතර මේ ඉරියව් වශයෙන් මේ ධර්මයේ කියා දෙන ගුරුවරයා එතෙන්දි වරුණ ශ්‍රාවකයාට වඩා පහසු මේ ඉරියව්වක් භාවිතා වෙන එක ධර්ම ගෞරවයට පනවන විදිය. ඉතින් අද වෙනකොට හාමුදුරුව හිටගෙන ගන්නදි කියා දෙද්දි හොඳට සුවපහසෙන් වාඩිලා අහගෙන ඉන්නවා කියන්නේ ඒකේ ශ්‍රාවකයාට අර ගුරුවරයාම කරන වරදක්. මේක මම දැකලා තියෙනවා වර්තමානයේ ගොඩාක් තැන් ධර්ම විනය දන්න දේශකයන් වහන්සේලා පවා මේ වරද දැන දැනම කරනවා. මේක පශ්චිම ජනතාවට වැරදි පූර්වාදර්ශයක් යනවා මේකෙන්. සනස මට එතන ඔය ඔබවහන්සේ කියන කාරණාව සම්බන්ධව මේ යම් කාරණාවක් තිබෙනවා. ඔය ඒ සම්බන්ධව දකින්නකොට අවස්ථාවලදී අපි දැකලා තියෙන එහෙම අවස්ථාවල ඒ පිළිබඳ විමසනකොට ස්වාමීන් වහන්සේ නමක් මාත් සමග මේ වැඩසටහන් සම්බන්ධ වෙන ඇතැම් ස්වාමීන් වහන්සේලා සිහිපත් කරලා තියෙනවා. ඒක කමක් නැහැ, මොකද හේතුව ශ්‍රාවකයා පහසුවෙන් ඉඳහම ඔවුනට ධර්මයේ ශ්‍රවණය කරන්න පහසුයි, අවබෝධ කරගන්න පහසුයි, ඔවුන්ගේ ඒකාග්‍රතාවය වැඩි. එතකොට මේ භාවනා කරනම ස්වාමීන් වහන්සේ නම මා සමග පවසලා තියෙනවා ඒක වැරදක් නැහැ කියලා. ඇත්තටම එතකොට අපිට බැලු බැලමට හිතෙනවා ඇත්තටම එක තැන නිදහසේ පහසුවෙන් වාඩි වෙලා එකත් පසව ඉඳලා එහෙම බණහනකොට ඇත්තටම ධර්මයේ වැටහීමේ ප්‍රවණතාවය, අවබෝධ කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි නේද කියලා. ඒ වගේම දැන් ඔය කාරණාවත් එක්කම දැන් පුටු දාලා තියෙනවනේ අපේ ස්වාමීන් වහන්සේ ඕන තරම් ධර්ම ශ්‍රවණය කරන්න එන පින්නතුන් වෙනුවෙන් පන්සල්වල ධර්මශාලාවල. එතකොට ඒ පුටුවල ඉඳලා එතකොට ධර්මය ඇහිම, ඉතින් ස්වාමීන් වහන්සේ ආසනය තුල වැඩ හිඳිමින් දේශනා කිරීමේදී ගැටලුවක් නැද්ද? වරුණ මම මේ සාකච්ඡා කරපු කාරණාවට කිසිසේත්ම පුටුවක වාඩි වෙලා ඉන්න එකේ වරදක් කිව්වේ නැහැ. ශ්‍රාවකයා පුටුවක වාඩිලා ඉන්න එකේ කිසිම වරදක් මම මෙතන කියන්නේ නැහැ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේ කාලෙත් භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය අහලා තිනවා පුටුවල වාඩිලා ශ්‍රාවකයෝ. ඒක හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ ඇසුරේ පුටුවක වාඩි වෙලා දහම් ශ්‍රවණය කරපු අය ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ කිනුත් ශ්‍රවණය කරලා තියෙනවා පුටුවක වාඩි වෙලා ශ්‍රාවකයෝ. ඒ වගේම රහතන් වහන්සේලාගෙනුත් ශ්‍රවණය කරපු තැන් තියෙනවා. ඒ හැම තැනකම ධර්මයේ සඳහන් වෙන්නේ මිටි අසුනක අසුන්ගෙන හිටියා කියලා. ඒ කියන්නේ ධර්මයේ කියා දෙන භාග්‍යතුන් වහන්සේ හෝ ඒ උගන්නන ශ්‍රාවකයන් වහන්සේට වඩා, ඒ කියන්නේ ඒ යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් හරි භාග්‍යතුන් වහන්සේ හරි ධර්මයේ කියා දෙද්දී උන්වහන්සේට වඩා මිටි අසුනක් තමයි ශ්‍රාවකයා පාවිච්චි කරලා තියෙන්නේ. හරිද? එතකොට ඒ මිටි අසුනක ඉඳලා ධර්මය අහන එක ගැන කිසිම විදියකින් තර්කයක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේත් සිද්ධ කරපු දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලත් නැති දෙයක්. කියන්නේ අද වෙනකොට සමහර මිනිසුන්ගේ මතයක් තියෙනවා මේ බිම විතරයි ඉන්න ඕනේ කියලා. ඒක ධර්මයේ දන්නේ නැතිකමට කියන එකක් නේ. ධර්මයේ දන්නේ නැතිකමට. මේකෙන් අපි කියන්නේ බිම ඉන්න එකේ ප්‍රශ්නයක්වත් උඩ ඉන්න එකේ ප්‍රශ්නයක්වත්. මේකෙන් කියන්නේ එකම දෙයයි, දේශකයන් වහන්සේ ඉක්මවා නොයා යුතුයි කියන එක. ඉක්මවා නොයා යුතුයි කියන්නේ දේශකයන් වහන්සේට වඩා ගෞරවාන්විත වූ භාවයකින් ශ්‍රාවකයා අසුන්ගෙන නොසිටිය යුතුයි. එච්චරමයි තර්කය. ඒක මගේ කතාව නෙමෙයි වරණ. ඒක භාග්‍යතුන් වහන්සේ කියන්නේ. ඔකට හරි ලස්සන කාරණාවක් බුදුරජාණන්සේ පෙන්නනවා වරුණ. මේ
එක්තරා ආත්මික බුදුරජාණන් වහන්සේ බමුණෙක් වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. හොඳට වේද ප්‍රාප්ත වෙච්ච බමුණෙක්. එතකොට විවාහකයි. එතකොට බැමිණියට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. දැන් මේ බෝසතාණන් වහන්සේගේ බැමිණියට බෝසතාණන් වහන්සේ බමුණෙක්ව ඉද්දි ඒ බැමිණියට දරුවා ලැබෙන්න ඉන්න තැන ඇයට එනවා දොළදුකක්. මොකද්ද? අඹ ආහාරයට අරගන්න. ඒතර අඹ සම්බන්ධ ආපු දොළදුකත් එක්ක ඒ කාලේ අඹ අවාරේ තියෙන කිසිම ගහක අඹ නැහැ. එතකොට රජතුමාගේ රාජකීය උද්‍යානයේ තියෙන වරුණ විශේෂ අඹ වර්ගයක්. ඒ අඹ ගස්වල විතරක් ඒ දවස්වල ඒ අවාරේ කාලේ අඹ තියෙනවා. හැබැයි ඒක රජතුමාගේ රාජකීය උද්‍යානයේ විතරයි එවැනි අඹ ගහ දෙකක් තියෙන්නේ. එතකොට වරුණ දැන් බමුණට වෙන කිසිම පිළියමක් නැහැ. බැමිණිය කියනවා මට කිසි දෙයක් කන්න බොන්න ඕනෙත් නැහැ, මට මේ අඹ ඕනෙමයි කියලා. දැන් බැමිණිය කුසගින්න ඉන්නවා දකිද්දී කුසේ වැඩෙන දරුවාට මේක හොඳ නැහැ. මේක විසඳුමක් කොහොම හරි හොයාගන්න ඕනේ. බමුණාට හිතෙනවා ඒ වෙලාවේ වරුණ ගිහිල්ලා අර හොරෙන් අඹ ගහට නැගලා අඹගෙඩි ටිකක් කඩාගෙන බැමිණිට ගෙනල්ලා දෙන්න. දැන් මේ හොරහිත ඇති උනේ කාටද? ගෞතම අපේ බුදුරජාණන් වහන්සේගෙම පාරමී පුරණ බෝසත් කාලේ වෙච්ච දෙයක්. පණ්ඩිතකම් කියවන්න එපා කවුරුත්, මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මන් නෙමේ. හරිද? මේක තියෙන්නේ විනය පිටකේ. හොඳද? පැහැදිලිවම මේ කොහෙවත් එක එක අටුවාවල ටීකාවල ටිප්පණිවලත් නෙමේ, මේක කෙලින්ම විනය පිටකේ පෙළේ තියෙන එකක්. මේ භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවන්න සූදානම් වෙද්දි කරන කාරණාවක්. වරුණ එතකොට දැන් මේ බැමිණිය වෙනුවෙන් මේ බෝසතාණන් වහන්සේට බලාගෙන ඉන්න බෑ. එක පැත්තකින් දරුවා කුසේ දුක් විඳිනවා, වැඩෙන දරුවා, මේ බැමිණිය දුක් විඳිනවා. මේ හැමදේම වෙනුවෙන් බෝසතාණන් වහන්සේ මේ විදියට සොරකමක් විදියට ගහට නැගලා කඩන එක ඇර වෙන විකල්පයක් නෑ කියලා උන්වහන්සේට හිතෙනවා. මොකද අඩුතරමේ අහණ්ඩවත් බෑ රජතුමාගේ ගහෙන් අඹ කඩාගන්න. ඒවා ඇහුවත් ඒව රාජවිරෝධී, රාජ උදහසට ලක් වෙනවා ඇහුවත්. එහෙම හින්දා තමයි බෝසතාණන් වහන්සේට එකම විකල්පය වුණේ හොරෙන් කඩාගන්න වෙනවා කියලා. ජීවිත දෙකක් බේරගන්න. ඒතර මේක මේ අටුවා ටීකා ටිප්පණි වල නෙමෙයි, බුදුරජාණන් වහන්සේ වදාළ විනය පිටකෙම තියෙන එකක්. පෙළේ තියෙන්නේ. එතකොට ඔතෙන්දී ඔන්න දැන් බෝසතාණන් වහන්සේ ගිහිල්ලා මේ බමුණ ගිහිල්ලා ගහ උඩ අඹ කඩ කඩ ඉන්නවා. ඒ වෙලාවේ දකිනවා රජතුමයි පුරෝහිත කෙනෙකුයි එනවා ගහ පැත්තටම සේනාවකුත් එක්ක. දැන් බය වුණා මොකටද මේ එන්නේ කියලා. ගහේ හොඳට අස්සේ හැංගෙන්න පුළුවන් විදියට හැංගිලා හිටිය කාටවත් පේන්නේ නැති වෙන විදියට ගහ උඩට වෙලා බෝසතාණන් වහන්සේ. අර බමුණ ඇවිල්ලා, ඒ කියන්නේ පුරෝහිත බමුණෙක් ආවනේ දැන් ගහ යටට රජතුමත් එක්ක, මෙයාට ලෑසි කරලා දුන්නා ඒ සේවකයෝ පොඩි ආසනයක් මිටි අසුණා. ඊට පස්සේ රජතුමාට පැනෙව්වා ලොකු හොඳ මේ ආසනයක්, රජතුමාට පහසුවෙන් වාඩි වෙන්න පුළුවන් ආසනයක්. දැන් රජතුමා හොඳට සුව පහසුවෙන් හාන්සියලා හොඳට වාඩි වෙලා ඉන්නව වරුණ, හොඳ සුව පහසු විදියට, හොඳ සැප ආසනයක. අර පුරෝහිත ඒගොල්ලන්ගේ බමුණු ධර්මයේ උගන්නනවා කොට ආසනයක ඉඳලා. එතකොට දැන් ඉගෙන ගන්න රජ්ජුරුව සුව පහසු ආසනයක සැපට ඉගෙන ගද්දි කිසිම සුව පහසුවක් නැති මිටි ආසනයක ඉඳලා පුරෝහිත බණ උගන්, ඒ දහම් මේ කියන්නේ ඒගොල්ලන්ගේ වේද දහම් උගන්නනකොට මේක බලන් ඉන්න බැරි වුණා ගහ උඩ ඉන්න අපේ බෝසතාණන් වහන්සේට, බමුණට. මොකද උන්වහන්සේ ඒ වෙලාවේ බමුණු ධර්මයට ඒ තරම් ගරු කරනවා, මිටි ආසනයක ඉඳලා උගන්නන එක උන්වහන්සේ කැමති වුණේ නැහැ ගහ උඩ ඉන්න අපේ බෝසතාණන් වහන්සේ. ඒ වගේම අර සුව පහසු ආසනයක ඉඳන් ඉගෙන ගන්න එකට කැමති වුණෙත් නැහැ. ඊට පස්සේ ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ කල්පනා කරලා තියෙනවා මේ පුරෝහිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා රජ්ජුරුවන්ට කියන්නෙත් නෑ මෙහෙම උගන්නන එක හොඳ නෑ කියලා. අර රජතුමාගෙන් ලැබෙන වරප්‍රසාදවලට තියෙන ලෝභකම හින්දා ධර්මය පාවා දෙනවා වගේ මිටි ආසනයක ඉඳන් උගන්නනවා. එතකොට මේ පුරෝහිත මොනතරම් අධාර්මිකයෙක්ද කියලා ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේට හිතෙනවා. මේ ධර්මයට කිසි ගෞරවයක් නැති අධාර්මිකයෙක් කියලා. ආයි හිතනවා රජ්ජුරුවත් අධාර්මිකයෙක්. රජ්ජුරුවන්ට හිතන්න තිබ්බ ඔච්චර රටක් පාලනය කරන එකේ මේ ධර්මයේ මෙහෙම ඉගෙන ගන්න එක සුදුසු නෑ, මම මිටි ආසනයකවත් ඉන්න ඕනේ, උස්සාසනයක නම් ඉගෙන ගන්න එක වැරදි කියලා මට අඩුතරමේ එහෙම හරි තමන්ට හිතෙන්න ඕනනේ කියලා රජ්ජුරුව ගැනත් හිතෙනවා බෝසතාණන් වහන්සේට මේ රජ්ජුරුවත් මහා අධාර්මිකයෙක් නේ කියලා. ඒත් එක්ක හිතෙනවා ඕවට ඉතින් ඇඟිලි ගහන්න මට අයිතියක් තියෙනවා,
මමත් මේ හොරකං කරන්න ඇවිල්ලා තියෙන්නේ මේ මහත්මේ වෙලාවේ ගහක්කුඩ රජ්ජුරුවන්ගේ අඹහොරෙන් කඩන්නාව කියන්නේ මමත් අධාර්මිකයෙක්න කියලා. එතකොට එකපාට බෝසතාණන් වහන්සේ හිතනවා බලංගිහාම අර නිකන් කාගේ කාගෙත් කිල්ලෝටරල වුණු වගේ මුළු ලෝකෙම මහා අධාර්මිකයෝනේ කියලා උන්වහන්සේට එකපාරට වරුණ ඒ වෙලාවේ කලන්තයක් එනවා. අර මුළු ලෝකයාම මහා නිකන් බොරුකාරයෝ වංචාකාරයෝ අධාර්මිකයෝ කියලා මේ ලෝකෙ ගැනම කලකිරීමක් එනවා. ඒ කලකිරීමත් එක්ක උන්වහන්සේට ක්ලාන්තයක් ඇවිල්ලා ගහෙන් බිමට ඇදන් වැටෙනවා වරුණ. ඒ වෙලාවේ ඉතින් රජ්ජුරුවන්ට අහු වෙනවා මෙහෙම දෙයක් කරන්න ආවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔක සංඝයාට කියලා කියනවා මහණෙනි බලන්න මට එදා අර විදිහට කලන්තේ දාන තරමට මං ඒ වෙලාවේ අකමැති වුණා මිත්‍යාසනයක ඉඳලා බමුණු දහම උගන්වනවට. හරි උසාසනයක ඉඳලා සුවපහසු ආසනයක ඉඳන් බමුණු දහම ඉගෙන ගන්න එකට මං ඒ වෙලේ අකමැති වුණා එදා. උන්වහන්සේ කියනවා බමුණු වේද ශාස්ත්‍ර එහෙම ගෞරවයෙන් ඉගෙන ගන්න එකට කැමති වුණ මම, ගෞරවයක් නැතුව ඉගෙන ගන්නට අකමැති වෙච්ච මම අද මේ සසරෙන් නිදහස් වෙන්න ලැබිච්ච දුර්ලභ ශ්‍රී සද්ධර්මය කොහොම ගන්නවට කැමති වෙයිද කියලා මහණෙනි ඔබ හිතා ගන්න කියනවා තථාගතයන් වහන්සේ ගැන. හරිද? එතකොට උන්වහන්සේ එක කියලා කියනවා එනිසා කිසිම විදිහකින් කියා දෙන දේශකයන් වහන්සේට වඩා ඉක්මවා ගිය ගෞරවයක් සුවපහසුවක් ඇතුව ශ්‍රාවකයා අසුන්ගෙන හෝ යම්කිසි මේ ඉන්නවද ඉරියව්වක් භාවිතා කරනවාද ඒක නොකළ යුතුයි කියලා උන්වහන්සේ ඔන්න ඔය උන්වහන්සේගේ අතීත ජීවිතයේ සිද්ධියකුත් කියලා කියනවා. ඕක ජාතක කතාවකනේ. ඕක කෙලෙම විනය පිටකෙම පෙන්වන එක. මේ විනය ශික්ෂාපද පනවද්දී. ඉතින් එහෙම තියෙද්දී මම කියන්නේ දේශකයන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ එපා කියලා ප්‍රතික්ෂේප කරපු දෙයක් හිටගෙන උගන්වන එක, වාඩි වෙලා පහසුවෙන් ඉගෙන ගන්න එක, වැඩේ තියෙන වරුණ මේ අපි සමහරලාවට ගරු කරන ඔය සිල්වත් ධර්මදර විනයදර දේශකයන් වහන්සේලා පවා මේක දැන් ලැජ්ජ බයක් නැතුව අනුගමනය කරමින් යනවා. ඉතින් මේ කාරණාව කිසිසේත්ම නොකළ යුතුයි කියන තැන දැඩියෝ මම ඉන්නවා. ඒක භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ඒ දේ උන්වහන්සේ මේ වගේ උන්වහන්සේගේ අතීත ජීවිත ගැන පෙන්නලා මේ කරුණු කියා දීලා කියපු දේ අපි ගණන් ගන්න නැත්තම් එතෙන්දී අපි කාවද හැල්ලු කරන්නේ? අපි කාගේ වචනේද මේ අවතක්සේරුවට දාලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ වචනය එහෙම හැල්ලු කරලා උන්වහන්සේ පනෝපු ගෞරවාන්විත ප්‍රතිපත්ති මේ අපි අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තවදුරටත් ඉගෙන ගත්තම වැඩෙයිද හිතක්? ඒ වුණාට සවනාස සමහරු කියනවානේ කාලේ තාලේට හැමදේම වෙනස් වෙනවා වගේ ධර්මයත් සාසන සම්ප්‍රදායත් වෙනස් වෙන්න ඕන කියලා පුල පුලා හඬ නගා කියන අවස්ථා තියෙනවා. වරුණ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මේ ඉරියව්වක් ගෞරවයෙන් හසුරෝන. හරිද? හිටගෙන වාඩි වෙලා උගන්නන කෙනාට ලැජ්ජ නැතුව එහෙම හිටගෙන උගන්නනවා කියන එක වෙනස් කරන්නේ නැතුව ඉන්න බැරි තත්ත්වයක ප්‍රශ්නයක් නැහනේ. හරි. දැන් ලියලා උගන්නන එක මමත් කරනවා. හැබැයි මම ලියලා උගන්නන එක මම වාඩි වෙලාම කරන්නේ. මම කවදාකවත් හිටගෙන උගන්වන්නේ නැහැ. මම නවීන තාක්ෂණය පාවිච්චි කරලා ඔය ගෞතම සංදේශනා කියන වැඩසටහන් ඔස්සේ මම ලියලා කරලා උගන්වන වැඩසටහන් කරනවා සමාජ මාධ්‍ය හරහා. ගෞතම සංදේශනා YouTube නාලිකාව, බිකු ගෞතම YouTube නාලිකාව, ඒ වගේම වල්පොල ගෞතම තේරු කියන Facebook පිටුව හරහා මම උගන්වන අවස්ථා තියෙනවා. හැබැයි ඒව අපි වාඩි වෙලාම උගන්වන ක්‍රම හදලා තියෙනවා ඒ තාක්ෂණය පාවිච්චි කරලා. එතකොට අද වෙනකොට නවීනම තාක්ෂණ පාවිච්චි කරලා හිටගෙන උගන්වන හාමුදුරුවෝ තියෙනවා. අර සමහර මේ ලියන්න පුළුවන් ස්ක්‍රීන් තියෙන වරුණ මේ වගේ නවීනම තාක්ෂණේ පාවිච්චි කරලා හිටගෙන උගන්වනවා. සමහර මේ විනයදර භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා කොහොමද මේ විනය භාග්‍යතුන් වහන්සේගේ වචනය ඒ විදිහට අවතක්සේරු කරන්නේ? තමන් වහන්සේලා සිල්වත් විනයදරයන් වහන්සේලා විදිහට මට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ වරුණ අපිට මේක දැන් හිතන්න ඒ අහගෙන ඉන්න ශ්‍රාවකයන්ට ඕක කියන්න බැරිකමක් නැහැ. මේ අහිංසක ශ්‍රාවකයෝ මේ තැන්වල අහන්නේ. හරිද? මම කියන්නේ ඔහොම නෙමෙයි. අධිරාජ්‍යවාදී ශ්‍රාවකය බවට පත් වුණත් දෙන්න හොඳ නැහැ තමන් ඉක්මවා යන්න අවස්ථාවක්. හරිද? ඒ කියන්නේ දේශකයන් වහන්සේ ඉක්මවා යන්න අධිරාජ්‍යවාදීකටවත් ඉඩක් දෙන්නේ නැති අභිමානය ධර්මදේශකයන් වහන්සේට තිබ්බයිද ආතීතී? මං සාක්ෂි දෙකක් කියන්නම්. මම ගිහි සාක්ෂියකුත් කියන්නම්, පැවිදි සාක්ෂියකුත් කියන්නම් වරුණ. ඔබට මතක ඇති නිග්‍රෝධ කියන පුංචි සාමණේර හාමුදුරුවන්ව ගෙන්න ගන්නවා මාලිගාවට. කවුද? චණ්ඩාශෝක. ධර්මාශෝක නෙමේ වරුණ ඒ වෙනකොට. හරිද? ඒ වෙද්දි ධර්මාශෝක කෙනෙක් නැහැ. අර
නිග්‍රෝධ පුංචි ස්වයන් වහන්ස ගැන පැහැදිලා මෙන්න මෙහෙට එක්කන් එන්න කියලා මාලිගාවට එක්කන් එනකොට ඒ වෙද්දි ධර්මාශෝක කෙනෙක් නෑ. එයා තනිකර තමන්ගේ සහෝදරයන් ඔපවා ඝාතනය කරපු මිනි මරුවෙක් වරුණ. දැන් මේ පවුලේ අයත් මරපු සමූල ඝාතන කරපු මහා චණ්ඩ මිනි මරුවෙක්. එතකොට මේ වගේ මිනි මරුවෙක් කොයි වෙලාවෙ කිපෙනවද, මොන තීරණ ගන්නවද, මිනිස්සු බයයිනේ වරුණ එහෙම මිනි මරුවෙක්ට. හරිද, එවැනි අනික අධිරාජ්‍යවාදියෙක් විදිහට ඉන්න මිනි මරුවේ එදර හිතන්න බලේ කොහොමද කියලා, කොච්චර බයේ ගැහෙයිද කියලා. මේ පුංචි ස්වාමීන් වහන්සේ මාලිකාව ඇතුළට ගේන වෙලාව වෙනකොට මෙයා ධර්මයක් පිළි අරගන්න ගරු කරන එහෙම කෙනෙක් නෙමෙයි. ඇහුවා, ඔබ වහන්සේ ඔච්චර ඔය පුංචි වයසෙම සාන්ත වෙලා සංසුන් වෙලා ඔය හික්මීමක් ආවේ මොන ධර්මය අහලද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා කියලා. මටත් ආසයි කෝ ඒ ධර්මයේ ඉගෙන ගන්න. පුළුවන්ද කියලා හව කියලා දෙන්න. හරි කියලා දෙන්නම් කිව්වා. පොන්චි සන්නාසිකෝ මං කියලා දෙන්නම්. හරි, එහෙනම් ඔබ වහන්සේට ඕන ආසනයක වාඩි වෙලා මට ඔක කියලා දෙන්න කිව්වා. වරුණ, ඔබට මතක ඇති මේ පොන්චි සාමණේර හාමුදුරුවෝ නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කෙලින්ම නගින්නේ රජ්ජුරුවන්ගේ මේ අධිරාජ්‍යවාදියගේ උසට උසේ තියෙන සිංහාසනයට. නැගින්නවත් බෑ, නැගගන්න උසකුත් නෑ. එච්චරට ඒ ආසනේ මේ පොඩි හාමුදුරට වඩා උසයි. ඒත් ඒකටම නගින්න හදනවා. දැන් අපිට වරුණ උන්වහන්සේ අරිහත්තර පත් නොවි හිටියානම් කෙනෙක් කියයි ඒ ආසනේ දැක්කම පුංචි හිත්නේ ආස හිතෙන්ඩ ඇති මැණික් අල්ලලා තියෙන හින්දා පොඩි පොඩි හිතක් හින්දා පොඩ්ඩක් නිකන් ආසාවක් එන්නේ නැති ඒක වාඩිලා බලන්න. ඒක හින්දා ඒක වාඩි වෙන්න අමාරුවෙන් නගින්න ගියා කියත හැකි. නමුත් වරුණ මේ ආසා තෘෂ්ණා සියල්ල ප්‍රහීණ කරපු රහතන් වහන්සේ නමක්. හරිද, ඒ නිසා උන්වහන්සේට එතන තියෙන ආසනේ සැපයවත් ඒ තියෙන දර්ශනයේ එන පෙනුමවත් කිසි දෙයක් උන්වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේ ඇත්ත අවබෝධ කරපු මහා උත්තමයෙක්, මේ වෙනකොටත් මහා ප්‍රඥාවන්ත හිතක් තියෙන්නේ. එහෙනම් එතන කිසිම ඇලීමකට නෙමෙයි අර පුටුවට නගින්නේ. ඇයි එහෙනම් බැරි ගාතේ අමාරුවෙන් අර පුටුවට නගින්න උත්සාහ කරන්නේ? වරුණ, අන්තිමට රජ්ජුරුවම තමයි උස්සල පුටු උඩින් තියන්නේ සිංහාසනේ උඩින්. පුංචි උනාට මේ පුංචි සයන්හන්සේගේ මොලේ තියෙනවා. උන්වහන්සේ දන්නා වරුණ උන්වහන්සේට වාඩි වෙන්න පහසු උස මට්ටමේ පුටුවක වාඩිලා ධර්මයේ කිව්වෝ රජ්ජුරුව ඊට වඩා පහතෙහික වාඩි වෙන්නේ නැහැ මේ වෙලාවේ. මොකද රජ්ජුරුව කැමති නැහැනේ වරුණ පුරෝහිතලගේ ඇමතිලගේ පුටුවල වාඩි වෙන්න. රජ්ජුරුවන්ගේ පුටුව ෆ්‍රී නම් අනිවාර්යෙන් රජ්ජුරුව ඒකේ වාඩි වෙනවා. එතකොට පොඩි හාමුදුරුවන්ට සිද්ධ වෙනවා මිටියාසනයක ඉඳලා අර උඩ උස සිංහාසනයේ ඉන්න රජ්ජුරුවන්ට ධර්මය කියන්නේ. ඒ නිසා පුංචි ස්වාමීන් වහන්සේ එතන හිතන විදිහ බලන්න, ඉඩක් තිබ්බේ නැහැ රජ්ජුරුවන්ට ඊට වඩා උසස් ආසනයක් තියෙන උසස්ම එක මොකද්ද, ඒකේ වාඩිලා ධර්මය කියන්න පටන් ගත්තා. අන්න එහෙමයි මහා චණ්ඩි මිනිමරු අධිරාජ්‍යවාදියෙක් ළඟ ධර්මදේශකයන් වහන්සේගේ අභිමානය රැකගත්. හරිද, අද රාජ්‍යනායකයෙක් ගියොත් සමහරලාට ඕක අනිපැත් අපි දකින්නේ ඕන දෙයකට ඔට්ටු වෙලානේ ඒක කරන්නේ. ධර්මය නම් ධර්මය. හරිද, මගේ පුටුවේ වාඩනා කියලා මැරුවත් ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ධර්ම ගෞරවේ. හරිද, ඒක මහා පුදුම ධර්ම ගෞරවයක්. ඒ අභිමානෙ තියෙන්න ඕනේ. දැන් අද මේ ශ්‍රාවකයන්ට පොඩ්ඩක් කිව්වොත් ඕක අහනවනේ. හරිද, එතකොට මේ ශ්‍රාවකයෝ වගේ නෙමෙයි අර අධිරාජ්‍යවාදී චණ්ඩියා මිනි මරුව ළඟ අච්චර අභිමානයක් රැකගන්න කොන්දක් තියනවා කියන්නේ මේ තරම් පුංචි හිතක් තියෙන දේශකයන් වහන්සේ නමකට. ඔය මං පැවිදි උපමාවක්. ඊළඟට මං කියන්නම් ගිහි උපමාවක්. වරුණ, කෙනෙක් හිටියා ඒ කාලෙත් රජමාලිගාවක මල් වලින් කොටසක් සාක්කුවේ දාගත්ත ගසා කාපු. හරි, සාමාවතීගේ මාලිගාවට මල් ටික ගේන සාමාවතීගේ මාලිගාව ඇතුළෙම වැඩ කරපු අර කොට ගෑනු කෙනා. හරි, කුජුත්තරා. දැන් මෙයා මල් වලින් ගසා කෑවා. දෙන මුදලෙන් කොටසක් සාක්කුවේ දාන් කොටසක මල් ගෙනාවා. අන්තිමට දවසක සෝතාපන්න ශ්‍රාවකෙක් විදියට මල් ටික ගන්න යන අතරමඟදී ඒ මාර්ගඵලයට පත් වෙලා ධර්මය අහලා එතනින් එහාට එයාට දැන් කිසිසේත් මේ වරද කරන්න අවස්ථාවක් ඉතුරු වෙලා නැහැ. ඒ අවබෝධඥාණයෙන් ඉන්න තැන මෙයා සම්පූර්ණ මල් ගන්නවා මුළු මුදලෙම. ගෙනාවට පස්සේ මල් දෙගුණයි. සාමාවතීට ප්‍රශ්නය, සල්ලි දුන්න තැනින් වැරද්දලා සල්ලි වැඩියෙන් දීලාද මල් දුන්න තැනින් වැරද්දලා මල් දීලාද කියලා ඇහුවා. ඉතින් අය මොකද්ද කිව්වේ කොජ්ජුතර? කිව්වා සල්ලි දුන්න කෙනාට වැරදිලත් නැහැ, මල් දුන්න කෙනාට වැරදිලත් නැහැ, වෙනද විදියටම තමයි මල් දුන්නේ. එහෙනම් කොහොමද කියලා මල් දෙගුණුනේ. දේවිය, මෙච්චර කාලයක් මගේ අතින් මෙන්න මෙහෙම වරදක් වුණා, මේ විදිහේ සොරකමක් වුණා කියලා ඇත්ත කිව්වා.
ඒ තමයි සෝතාපන්න කෙනාගේ ස්වභාවය. හංගන්නේ රතන සූත්‍රයේ තියෙනවානේ හංගන්නේ ඇත්ත කියනවා. ඊට පස්සේ වරුණ මේ විදිහට ඇයි කියලා ඇහුවා. එහෙනම් අද එක පාටේ හොරකම නවත්තලා දෙගුණයක් මල් ගේන්න හිතුනේ. සාමාවතී අහනවා, කිව්වා මට බුදුරජාණන්සේගේ ධර්මය අහන්න ලැබුණා, මගේ මනස සම්පූර්ණයි ධර්මයත් එක්ක මේ විදිහේ පරිවර්තනයකට ලක් වුණා, ඒ නිසයි කියලා කිව්වා. මම අද හොරකම් කරෙත් නැත්තේ, ඒ වගේම මේ ඇත්තත් කියන්නේ. හරිද? සාමාවතීට පුදුම හිතුණා. ඒ ඇයිගේ තියෙන ප්‍රඥාවන්ත බුද්ධිමත් බව එතෙන්දී හරි පුදුමයි. ඇය ප්‍රශ්න කරා, හොරකමත් නවත්තල එක දවසින් බොරු කීමකුත් නැතුව සත්‍යවාදීත් වෙලා මේ විදියට මෙහෙම මිනිස් මනසක් එකපාරට පරිවර්තනය කරන්න පුළුවන්, ඒ ධර්මයේ හරි ආශ්චර්යයි. මේ ධර්මයේ මහා පුදුම ධර්මයක් නේ. උඹ අහගත්තේ ධර්මයේ මටත් කියහන් කියලා කිව්වා සාමාවතී කුජ්ජුත්තරාට. එතකොට ඔබට මතකද වරුණ ඒ වෙලාවේ කුජ්ජුත්තරාගේ ක්‍රියාකලාපේ? සාමාවතීට කියනවා, මම කියන්නම් ධර්මය, හැබැයි දේවින්නාංශ ඔබ වහන්සේ ඔය ඉන්න ආසනේ මට දෙන්න කිව්වා. කොහොමද ඒ අභිමානේ? හරිද? ඔබ වහන්සේගේ ඔය තියෙන ඔබ වහන්සේ වාඩිලා ඉන්න ආසනේ මට දීලා මම මේ වාඩි වෙලා ඉන්න ආසනෙට ඔබ වහන්සේ එන්න කිව්වා. එහෙම වුණොත් මං ඒ ධර්මය කියන්නම් කිව්වා. වරුණ, මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ කුජ්ජුත්තරාට ශික්ෂාපද පනවලව තීරලා තියනවද? මෙහෙම ආසනයක ඉන්න කියලා තිබ්බද කුජ්ජුත්තරාට? මේ විදිහේ ගෞරවයෙන් කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පනවල තිබ්බේ නැහැ නේ කුජ්ජුත්තරාට? නීති දාලා තිබ්බේ නැහැ නේ කුජ්ජුත්තරාට? කුජ්ජුත්තරා ධර්ම ගෞරවයෙන් හිතලා කරන දෙයක් වරුණ මේක. හරිද? එතකොට තේරුම් ගන්න, බුදු කෙනෙක් කියන්න ඕනේ නැහැ, කියලාත් කරන්න බෑ කියන්නේ පැවිද්දෙකුත් වෙලා කවුරු හරි කෙනෙකුට ඒක ලැජ්ජ වෙන්න ඕනේ. හරිද? ඒ ගිහියෝ එතකොට කියන්නේවත් නැතුව, බුදු කෙනෙක් පනවලවත් නැතුව තමන්ම හිතලා ධර්ම ගෞරවයෙන් කරනවා. අනික වරුණ, මට හිතා ගන්න බැරි දැන් මේ වෙලාවේ එක පැත්තකින් මුළු මාලිගාවේ මෙච්චරකල් හොරකම් කරලා හොරකමට අහුවෙලා ඉන්නේ. හරිද? අනිත් පැත්තෙන් එතකොට දැන් මේ හොරකම එලි වෙච්ච වෙලාවේ මොන දඬුවමක් දෙයිද, මේ මොනවා කරයිද කියලා හරිනම් බයක් තියෙන්න එපා, තැති ගැනීමක් තියෙන්න එපා. වරුණ රහත් වෙලා නැහැ නේ තාම කුජ්ජුත්තර. හොඳේ. එතකොට ඒ වගේ මොන වගේ දඬුවමකට ලක් කරයිද, මොන උදහසකට ලක් වෙයිද මේ රාජදේවිය, රජතුමාගේ දේවිය? ඒතර ඇයට මෙහෙම මිත්‍රකල් කරපු වංචාවට තවදුරටත් ඇය විශ්වාස කරන්නේ නැතුව මේ වගේ චරිතයක් ළඟ තියාගන්න සුදුසු නැහැ කියලා මොන දඬුවමක් දෙයිද රජතුමාට මේක කිව්වොත් මොකක් වෙයිද? අන්න එවැනි ප්‍රශ්න රාශියක් කියන්න හරිනම් ඕන අවස්ථාවක වරුණ පාඩුවේ නිකන් අර වැරද්දක් කරලා අහුණාට පස්සේ ඉන්නේ නිකන් නේද පූසා වගේ? හරිද? එහෙම ඉන්න ඕන වෙලාවේ මෙන්න දේවියට කියනවා, ඔය ආසනේ මට දීලා ඔබ වහන්සේ මං ඉන්න මේ මිටි ආසනෙට එන්නලු. බලන්න වරුණ, එතනින් පැහැදිලි මේ ධර්මයේ කෙසේ කියා දිය යුතුද කියලා. ඉතින් අපි ශ්‍රාවකයන්ට කියන්නේ, දේශකයෝ වරද්දක් කරත් ඔබ පුළුවන් තරම් ධර්ම ගෞරවයෙන් දේශකයන් වහන්සේලා අභියසේ ධර්මය ලබා ගන්න කටයුතු කරන්න. ධර්මයේ කෙරෙහි තියෙන ගෞරවයෙන් ශ්‍රවණය කරනා වගේම ගිහියෝ මේ වෙලාවේ මේ ධර්මය අහන ඇතැම් ගිහි ඇත්තෝ ධර්මය තවායට කියා දෙන අය ඇති. සිත්නෙතසුපු අහන ශ්‍රාවකයෝ ඉන්නවා, තවායට ධර්ම කරුණු කියලා දෙනවා, යාළුවන්ට කියලා දෙනවා. එතකොට ඔබ තව කෙනෙකුට ධර්මය කියා දෙතිත් අනිවාර්යෙන් ඒ ධර්ම ගෞරවයෙන් කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක ගැන හිතලා කටයුතු කරන්න. ඒව භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වුණා කියන එක හිතන්න, උන්වහන්සේගේ අතීත ජීවිත ගැන පවා කියලා මම මේ දේ බලාපොරොත්තු වුණා කියලා උන්වහන්සේ කියලා තියෙනවා වරුණ. හොඳයි. මම හිතන්නේ අපිට, බණ අහන අපිට, ධර්මයේ ප්‍රගුණ කරන අපිට ඉතාමත් වැදගත් මේ කාරණා. මොකද අපේ අතින් මේවා බිඳින අවස්ථා තියෙන්නට පුළුවන්. එමටයි, එහෙම කිව්වොත් හරි. මොකද අපි දන්නවා බෞද්ධ හරි ගෞරවයෙන් ඉන්නේ, හැබැයි නොදැනුවත් භාවය නිසා මෙහෙම වෙන්න පුළුවන්. දැන් ඉතින් ඔබ දැනුවත්නේ, ඒ නිසා ඒ වැරදි වලින් ඒ අඩුපාඩු හදාගෙන අපි ධර්ම මාර්ගයේ ඉදිරියට යමු. ඒ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට යෝද මඟ පෙන්වීමක් අද මේ මහා ශක්තිමත් මඟ පෙන්වීමක් අද මේ ඔබේ හිතට ලංකලේ. ඒ උතුම් දායාදය අපිට සමීප කරපු සෙංකඩගල සීතවනගිර අරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ උතුම් ධර්ම අවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් සිතට සුපෝ අපිනීමාවට පත් කරන මොහොතේ ආරාධනා කරන netfm බණ YouTube නාලිකාවට පිවිසිලා ඔබට මේ බණ නැවත අහන්නට පුළුවන්. ඒ සඳහා netfm බණ YouTube නාලිකාවට පිවිසෙන්න කියලා, ඒ වගේම ධර්ම දේශනාවල ධර්ම දායකත්වය ලබන්නට අපි ඔබට ආරාධනා කරනවා.
0.7 25 214 දුරකථන අංකයෙන් ඒ සඳහා විස්තර දැනගන්නට පුළුවන්. ඒ 0.7 25 214 දුරකථන අංකයෙන් ධර්මදායකත්වයන් ලබා ගන්නට තමන්ගේ දිනය වෙන් කරගන්නට කටයුතු කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා අපි අර මුලින් සිහිපත් කළ දැන් ගම්පහ බවුන් පැලස්ස, සීතවනගිර ආරණ්‍ය සේනාසනය සක්‍රියව ධර්මයට යොමු වන පිරිස් වෙනුවෙන් වෙන් වුණු අවස්ථාවක් උදා කරලා තියෙන්නේ. ඒ අතරත විශේෂයෙන්ම ගම්පහ බවුන් පැලස්සේ අපේ ගෞරවනීය මෙහෙණින් වහන්සේලා වැඩ හිඳින්නේ, සිල් මාතාවන් වැඩ හිඳින්නේ, භවනාවන් සිදු කරන්නේ. ඉතින් ඒ සිල් මාතාවන් වෙනුවෙන් මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් අප උපස්ථාන කරමින් දීර්ඝකාලීනව බවුන් පැලස්ස තුල අර පෞල් බරින් තොර වෙලා බොහොම නිදහසේ ඉන්න අම්මලා ඉන්නවනේ. ඉතින් අපි ආරාධනා කරනේ අම්මලා කිහිප දිනකට අවස්ථාව තිබෙනවා නිදහසේ ඒ කටයුතු කරගෙන උපස්ථාන කරගෙන බණ භාවනා කරගෙන කුසල් වඩාගෙන තමන්ගේ ජීවිතයේ බවුන් පැලස්ස තුල ගෙන යන්නට කැමති කෙනෙක් ඉන්නවා නම්, අම්ම කෙනෙක් ඉන්නවා නම්, ඒ අම්මලාට අපි අම්මලා කිහිප දිනකට අවස්ථාව ලබා දෙන අපේ හාමුදුරුවෝ කටයුතු කරලා තිබෙන්නේ. ඔබට පුළුවන් කතා කරන්න 0.7 1 7 365 345 345 345 දුරකථනය ඒ සඳහා විවෘතව තිබෙන්නේ. වගේම මා ඔබට සිහිපත් කළා තිස්ස මහාරාම පුදවීමේ සිදුවෙන්නා වූ ඒ අසිරිමත් වූ සම්බුද්ධ මන්දිරය සහ සදාතුක මන්දිරයේ වහලය සෙවිලි කරවීම සඳහා ඒ උළු ලබා දෙන්නට පුළුවන්, ඒ සඳහා දායකත්වය දරන්න පුළුවන් පින්වතුන් ඉන්නවනම් ඒ සඳහා අපි ඔබට සිහිපත් කරනවා. අපට කතා කරලා විස්තර දැනගෙන ඒ අවස්ථාවට සහසම්බන්ධ වන්න net fm රේඩියෝවට කතා කරන්න 0.7 1 7 25 214 දුරකථනට කතා කරලා විස්තර දැනගෙන ඊට සහසම්බන්ධ වන්න. ඒ වගේම පොසොන්පුර 15 පොහෝදා සහ ආශ්‍රිත දිනවල තිස්ස මහරාමයට අවිල net අපි ඉන්නවා. ඔබට ඒ කටයුත්තට දායක වෙන්නට පුළුවන්. ඒ වගේම සීපත් කනටොන් ට්‍රැවල් නෙත් ආයතනය පිළිබඳවත් කණ්ඩායම් වශයෙන් උතුම් බුද්ධ දේශීය වඳින්නට යන පින්නතුන් වෙනුවෙන් ට්‍රැවල් නෙත් ආයතනය මේ වන විට බොහොම වටිනා කාර්යභාරයක් සිදු කරනවා. ඔබ ඔබේ ගමේ පිරිසක් එක්ක, එහෙම නැත්නම් ඔබේ ආයතනයේ පිරිසක් එක්ක ඔබ යම් සංවිධානයක ඉන්නවා නම් ඒ සංවිධානයේ එහෙම නැත්නම් සමාජ සුබ සාධන කටයුතු කරන ආයතන තියෙන ඒවැ යම් යම් පිරිස එකතු වෙලා දඹදිව උතුම් බුද්ධ භූමි වඳින්නට යන අපේක්ෂාවෙන් ඉන්නෝ, එහෙම ඉන්න පිරිසක් ඉන්නවා නම් ට්‍රැවල් නෙත් ආයතනය ඔබට සහාය වෙන්නට, ඔබ ඉන්න තැනටම ඇවිල්ලා ලිපි ලේඛන සකසලා ඒ කටයුතු සම්පාදනය කරන්නට කටයුතු කරනවා. වගේම ඔබට ඒ සඳහා යන වියදමට නැත්නම් ඒ මුදලින් වට්ටම් ගාස්තුවකුත් ලබා දෙමින් බොහොම පහසුවෙන් මේ උතුම් දඹදිව වන්දනාව සිදු කරන්නට ශක්තියක් මඟ පෙන්වීමක් ලබා දෙන්නට කටයුතු කරන ඒ පිළිබඳ විස්තර දැනගන්න ඔබට පුළුවන් වෙන මේ දුරකථන අංකයට කතා කරලා ඔබ ලියා ගන්න 0112 863 363 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ net fm බණ YouTube නාලිකාවට ඇවිල්ලා ලියා ගන්න බැරි වුණායට නැවත මේ ලියා ගන්නට පුළුවන්. ඒ ආරාධනාවත් කරමින් අපි වැඩසටහන නිමා කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.